ළමයි අපි ආපහු මතක් කරගමු පිස්කබලේ පූර්ව පෙනුමේදී පූර්ව කියන්නේ ඉදිරි දෙසින් අපිට මේ නැස්තින් පොඩ්ඩක් බලමු අපි මොන ඉස්සරහම අපි කතා කරා අපි රාවණාස්තිය තියෙනවා තනි අස්තිය රාවණාස්තිය දෙපැත්තෙන් අපි කිව්වා පාර්ශව කපාල අස්ති දෙකක් වම් සහ දකුණු වශයෙන් එතකොට මේ පාර්ශව කපාල අස්ති දෙකේ මම අත් දෙක තියා ගන්නවා එතකොට එහෙම අත් දෙක තියා ගත්තම ඔබට ඉදිරියෙන් බලපුවම් පේනවා මෙන්න මේ පාර්ශව කපාල අස්ති දෙක කොහෙද තියෙන්නේ ළමයි හොනින් බලන්න නලකෙදී දෙපැත්ත එතකොට නලක දෙපැත්තෙන් පේන නල ප්‍රදේශයේ දෙපැත්තෙන් පාර්ශව අපරෝ පේන අස්ති දෙක මොනවාද පාර්ශව කපාල අස්ති එතකොට පූර්ව පෙනුමේදී මේක අඳුරගන්න පුළුවන් වෙන්න ඕනි එහෙනම් කොහමද නල ප්‍රදේශයේ දෙපැත්තෙන් පාර්ශව කපාල අස්ති උදලය වම් සහ දකුණු විදියට අඳුරගන්න පුළුවන් ඊළඟට අපි තව ටිකක් යමු ඊළඟට අපි මෙතන අඳුරගත්තා පාර්ශව කපාල අස්තියට තරමක් දෙසින් මෙතන ශාන්තකාස්තිය වම් පැත්ත දකුණු පැත්තේ තොන්න ශාන්තකාස්තිය මම අත් දෙක තියාගෙන එහෙනම් ඔන්න මේ අත් දෙක තියාගෙන මේ ශාන්තකාස්තිය දැන් බලන්න ළමයි කොහොමද පේන්නේ ඔයගොල්ලන්ට පේනවා අස්ති කූප වලට පාර්ශකව අපිට දෙසින් නැත්තා පස්සේ අස්ති කූප වලට පස්සේ පේනවා කවුද ශාන්තකාස්ති අස්ති කූප දෙක මෙන්න තියෙනවා අස්ති කූප වලට දෙපැත්තෙන් අපිට පස්සට පේනවා ශාන්තක එතන ශාන්තකාස්ති වංශා දකුණු විදියට දෙක හරි තරොන්න ලාලා ඉස්සරහින් පේනවා පාර්ශව කපාල පේනවා නලක දෙපැත්තෙන් අස්ති කූප වලට දෙපැත්තෙන් අපිට පේනවා ශාන්තකාස්ති ඊළඟට තමයි තවත් සූක්ෂමව ගන්න පාර්ශව කපාල අස්තිය මෙතන ශාන්තකාස්තිය මෙන්න මෙතන පවාස්තියක් අපිට පේනවා. ඒතර මේ තනි අස්තියක් අපේ කපාලේ යට පැත්ත නැත්නම් පහළ පතුල ආවරණය කරන ආරක්ෂා කරන අස්තිය. ඒතර මේ කවුද? කීලා බස්තිය. කීලා බස්තිය තනි අස්තියක් අපි කියවනේ වවුලෙක් අර පියාපත් වේදවෝ වගේ හැඩය. ආනේ හැඩය. අතුල් පැත්තෙන් එක බලන්න පුළුවන්. ඉතින් මේ අස්තිය අපිට දැන් හතරක පේනවා. කොහෙද? මෙන්න මෙතන 2 3 4 දැන් හතරෙන්ම තනි අස්තියක් තියෙන්නේ මොකක්ද අස්තිය? එතකොට මෙතන ලලාට අස්තිය, පාර්ශව කපාල අස්තිය, මේ පැත්ත ශාංකක ඒ අතර මැදින් පොඩි ප්‍රදේශයක කුඩා ප්‍රදේශයක පේනවා කවුද කියලා බලන්න. එතකොට කියලා බස්තිය අපිට අක්ෂිකූපේ මැද පේනවා මේ තනි අස්තිය. මේක ඉන්නේ කොහෙද? අපේ කපාල අස්තියේ කපාලේ පතුල හදන අස්තිය. මේ විදිහට අපිට පූර්ව පෙනුමේදී මේ අස්ති හඳුනා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් අමාරු නෑ, බොහොම ලේසි. ලේසියෙන් මේක මතක තියාගන්න ඕනේ. ඊළඟට අපි බලමු මේ නාසය ආශ්‍රිත. නාසය ආශ්‍රිතව නාස අස්ති ඌර්ධවහණුක ආශ්‍රය. අඳුල අස්ති අඳුල කොහොමද සංවිධානය වෙන්නේ?